මන්තා චක්හබාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සත්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සබන කාලු අයංබදම්තා දම්මස් සබන කාලු අයංබදම්තා දම්ම සවන කාලු අයංබදන්තා. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සබුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වන්නේ ඔබ හැමදිනාම මේ මොහොතේ ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි බනහන්නටයි. අද මේ උතුම් දේශනාවේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ අංක එද්දාහස්සෙකසිය විසි පහ කලාපාංක පහ මිලේනියම් සිටි අතුරුගිරිය ලිපිනේ පදිංචි ලංකා බැංක්කවේ විශරාමලත් කළමනාකාරිණී, සුදර්මා රත්නායක මහත්මියතුන් ධයාපරණය ස්වාමි පුරෘෂාණන් වන එ පින්වත්න් ALMN බණ්ඩාර මහත්මා ඇතුළු ඉසුරු දිනිති තරිදු කියන දරුවනුත් එකතු කරගන මෙ දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනෝ. එ පින්නතුන්ට ධර්ම දේශනාව අවසානයේ අනුමෝධනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය නත් බුදුරජාණන් වහන්සේ වදාළ මූලික පණවිඩය තුළ පැහැදිලි කරන ධරමය. ඒක මේ විශ්වධාතුව පුරාම පවතින එකක්. ඒ අතාාර්ථය තමයි හැම තැනකම තියන්නේ. එතු බුදුරජාණන්සේ වදාළ ධරමය හැම තැනකින් අත්දකින්න පුළුවන්. හැම තැනකම්. ඒක බුදුදහම පැහැදිලි වෙන ඕනෑම න්‍යායක්. මේ ලෝකේ හෑම අත්දැකීමක් මතම සැඟවී තියනෝ එතුටඒ අත්දැකීම තුළින් අවබෝධය කරායන්න පුළුවන් එක කැන දැඟ අවබෝධය කරාගපුගේ ජීවිත තොර තුරුදදිහා බැලුවහම තේරෙන ඉගොල්ලු අවබෝධය කනාා යන්න මේ ලෝකයේ සාධක තමයි පාචි කර ලතිී හැබේ අ ධර්මය කියන මූලික රාමුව හරහා තමයි බලලතියන්නේ බැංගුදාහරණයක් විදිේට එකහා එක භික්‍ෂුණයක් පිඩ පාති ගිහි අන්දවනය ඇතුළ ඉඳලා. ඇය මේ අන්දවනින් පහලට බහිනකොට එතන පහලින් ගඟ තියෙනවා. ඒ ගගේ ඇත්ගෝවික්, විශාල් හස්තිරාජික් ටෙන්න්්ඩුවක් කරගෙන ශික්ෂණයකට පත් කරනවා. එතකොට ඒ ඇත්ගෝව්වා පුංචි උපකරණයකින් ඒ විශාල් හස්තිරාජය හක්මෝනෝ දැකලා. කිනිකට වෙනස් ගෝචරයන් වලට පිළිසරණ මනසමයිනේද මනස රැකගත්තාම මේ ඉන්ද්‍රිය ප්‍රත්්තික්ෂ ලෝකයේම තමන්ගේ වසගේට ගන්න පුළුවන් තමන්ගේ හිත තුළ රාගදේශ මෝහ ඇතිවෙන්නේ නැතිවිදියට යම් කිසි දමනයකට එන්න පුළුවන් නිද කියලා එකින් තමයි කමටහන ගන්නේ. එකහර ලස්සන සිද්ධිය එ හැම දේකම එක තියෙනවා. මේ ලෝකයේ පවතින හෑම දේකම අතාාරතය තියෙනවා. මේ ඇඳම් පුටුවල මේසවල මන්දැක්ක පෞගිකල් ලොකූ මුදලකට මිලකරපු ඉංගලන්ත එක් තරා ඇඳක් ගැන එතකොට ඒ සිදුවීම විශාල මුදලකට එකකාලව වුණි ඒ බොහොම පරණ ඒගොල් අගේ රජ පරම් පරාවට අහිති ඇඳන් එක ලොකු මුදලකට ආලව වුණා නමුදඒ සංසිද්ධිය දිහා බලාගෙන කොච්චර ධර්ම කාරණ හොයන්න පුළුවන්ද දෙ ඇදකට වටිනාකම ගියාට ෝක දෙමට පේනටක මම්ම කියන්නේ එකන එම දකිනකට මට හිම හිතෙනවා එකනට දර්න්න හිම හිතෙන මට්ටම අපි හදා ගත්තට පස්සේ තමන් නිවෙන්ට පටන් ගන්නවා එමටතු මේ බණටිකක් අහන වෙලා විතර බොහෝම සංසුන්ව ඉඳලා ආයත් එෙලියට ගයාාම සුපුරුදු කතාවම නන්තියෙන්න්නේ එතන මේ අවබෝධී කරයන්න බෑ අවබෝධය කියැනෙ මුළු ජීවිතය පුරාම පවතින එක එක ස්ථාවර වෙන එක දැන් ඒ ඇඳ විසාල මුදලා කඇත්තටම ඒක මංහිතන්නේ විසාාල මුදලකටේ සාමානෙ හිතාගට බෑච්චර ච්චර වටිනෝදැන්දක් කියලා එතුර එහෙම වටිනාකම ගියාට එකතු ඒ ඇද මඟතන අවුරුදුතුංහරසය පරණයි කියලා කියනවා තුර ඒ ඉතාම ලස්සන විචිතරවත් කැටයම් කරලා තියනවා තුර ඒකට වටිනාකම යන්නේ ඇද සකස්වීම මත ඇත්තටම සැකැස්ම මත එතුර අපි තුළත් වටිනාකම පවතින සැස්වීම මත ල සකස්වීම අපි එකට නො සංකත කියලනි සංකත ස්වභාවේමත තම අපිටත් වටිනාකමක් තියන්නේ එතු සංකත ස්වභාවේ නිසා වටිනාකමක්ති නො හැබැයි ඒ ඇඳම ගැලිවූත් ලීටික්කට ගැලිවූත් ඒටිකට කවුරහරි ඇඳක් කිය කියයිද කියන්නේ එතුට ඒ ඒටික සමට පර පතුරු විදියට කපල දැම්ූත් පල දැම්මුත්ඒේ ඇද ඒලා එක තැනකට දාලා ති න තුට ඒකට කවරත් ඇඳ කියලා කියන්නේ ත්න ඒට මුල් වටනාකම යන්නත් නෑ අ මුලින් දුන්නනි වටිනාකමක් ඒ වටිනාකමත් ඒ ඇදේ නෑ එතකොට ඒකින් අපට තේරෙනවා ඒ ඇද වටිනාකම පැවතුනි සැකැස්ම මත සකස්වීම මත එතුර මේ ඒක තමන්ගේ පැත්තට අර දර්ශනක කතාාවත්ෙක් එකතු ශ්‍රාවක තමන්ගව විදර්ශනා කරන තැනකට එකතු වෙන කකොට ය තමග පත්තට හැටිල බලකොට මේ රූපයට තමයි අප වටිනාකම ගිහින්තියෙන එකඇැනම මගේ දරුවා මගේ අම්මා මගේ තාත්තා මගේ බිරිඳ මගේ ස්වාමියයා කියලම සවිඥ්ඥානිකකාය පිළිබඳ සකස්වෙච්ච තැනක තමයි වටිනාකමක් තියෙන් හැබැයි මික විසරුවල්ල බැලුවූත් වටිනනාක මනෙල් ඒ ඔක්කුම අපි හිතෙන් දුන්න වටිනාක දැව අපියා මෛත්‍රී මෛත්‍රීම් විමුක්තිය කර කියලා පහුගේ කාලි දේශනා ගනාවක් මේ ප්‍රඥාලි කවි අපි කළා එකඒ අර සත්‍යය වසයෙන්ම මේ මේ මෛත්‍රී කරණක අපසේ පරමාර්තය දකිනි කොහොමදති ලපේ කියල දීලා දෙනවා ඇත්තරම දැන්න්නර මෛත්‍රී කරනකොට හිතවත් සත්වයෝ මැදහත් සතයෝ අහිතවත්්‍යයෝක ල අපි මෛත්‍රී වැඩුවට අපි පැහැදිලිවෝ ගන්න ගැන්නුව පහුගේ කාලේ එහෙම සත්තු නෑ ලෝකෙ කොහෙවක් එක තනිකරම් බොරුවක් එක නිහිතවත්වයෝ මැදහත්වයකෙන ොරුවක් ම සත්තු කොහෙත්න තවත්ය තවත් සත්තු කියළ ජාතියක් ලෝකෙන නෑන එතු හිතවත් සත්වයෝ කියන එක තමගේ හිතින් හදා ගත්ත එක ැන්මට ඒ ඒත් අහිතන් දීල තින සත්‍යවස මිියෙම එකක් නෑ එකක ඔබට වඩා හිතවත් කියෙන මට වඩා හිතවත්වෙන්න පුළුව මට මැදහත් කෙන ඔබට හිතවත් වෙන්න පුළුවන් මට වඩිනාාව කියෙන හිකෙන ඔබ අබල් ේෙනුව කොත් අටි ැවීම ඒ අපිහිතන් දුන්නේනිික් එකක එතුට හිතන් මටිනාකම දීලා තියෙන එකට දැන් ඒ පුද්ගලයාට ඒටික ඒ හිතවත් සත්්‍යයාගේ අහිතවත් සත්්‍යයාගේ දෙන්නගේම දෙන්නගේම අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුළ ඒ සත්ව පුද්ගල භාව පිබඳ බුදුරජාන්ස පහැදිලි කරපු ආකාරයට විසුරුවල බැවූත් විසරුවල බලන්න අපිට ගොඩක් ක්‍රමති න ඒ එකක් තමයි දෙතිස්කුණුප කොටස් පිළිබඳ බලන ක්‍රමේ. එක සතර මහ ධාතු විදියට බලනවා. එකන පටව කොටස් විස්සකුයි ආපෝ කොටස් දොලහකොයි ඉටස්සේ තේජෝකොට සතරකුයි වායකොට හයකුයි තියන්නේ මේටික එකතුව තමයි සත්වයා පුද්ගලය කලාි මේේ රූපේට නැවැටිලා අඉන්න ඔයට විුරුවෙල බැලවූත් එකම මේසේ බෙදත් දෙකට බෙදලා හිතවත්ව කෙනාගේ මෝ එකෑලිටිකත් විසුරුවවලලා එතම දරුව ලවා බිරිද වෙන් කවරකම හිතවත්ම කෙන අහිතවත්ම කෙන ගිකත් විසරල බැලුවොත් එතන හිතවත් හිතවත්වම කොයද තමයි ම තවත් කියන ගේ කොටස් ටික කියල දන පිතම ම ද ම ස් හ ද ක්ක ගඩ හද ක් ම ද ම ද අපි ලික සර කොට ටික බදු හ දුරුව මයි ි ගී න න පට ග . බුදුරජාණන් වහන්ස තමයි මූලික බෙදීමක් කලේ රෝග වර්ගී කරන සභාව කියලෙක් මේ ඇත කාලි පිහිටෝ ගන්න බටහිට ලෝකේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රය රෝග බෙදලම කියනවා. ධන්තරෝගෝ මුකරෝගෝ කාසෝ සාාසෝ පිකාසෝ පිල්ලකා පිළිකාව ගැනක න බගන්දරා ඇති මේ විදිර මේ රෝග වර්ගීකරයක විිශ්මිතයි බුදුරජනස්කයවබෝධී දුරම මේ බෙදීම කළේ දෙදා සයිසීකට හැපැත්ති එතකොට ඒ විදියට බෙදලා බුදුරජනසේ මේ සත්‍යයාගේ පුද්ගලයගේ යතා ස්වභාවය අපට අවධි කරන්න අපට තේරුම් කරන්න ගොඩාක් උත්සා කලා. එේතුට එහම බෙදුවට පස්සේ සත්‍ය වසයීම අපට වටිනාකමක් පේත් නෑ. ර හිතව දැ හිතවත් හිතවත් කියනෙ එක ගොඩ ැගුණී සිරවීම මත නමි සකස්වීම මත. ඒ සකස්සිිච්ච තැනක තමයි හිතවත් අහිතවත්කම් මනාපමනාපකං ලෙං ගතුකං උක්කොම හිත තුළ ඇතිවෙන්න. හැබ ඒ සතතිය වසයම ඒක පරමාර්ථයක් නම් සාමනෙන් ඒ තුළ පරමාර්ත වසින් සතතියක් තියෙනවා නම් විසුරු වල බලද්දිත්තර වටිනාකම තියෙන්ඩෝන්. අනික තමයි පරමාර්ථ සත්තිය කියන එකන සම්මුතිය තුළ... අපි සම්මත කර ගත්ත දේ තුළ විතරක් වටිනාකම තියෙන්න්න බෑ සම්මති එහා පැත්තත්තු වටිනාකම තියෙන්න දවි සම්මත කරගන්න මගේ දුව මගේ පුතා මගේ අම්මා මගේ සම්මත කර ගන්නව ලෝකයේ එතුර එයා සම්මත කරගත්තා ඒ සම්මතය කියන එක අපි මූලික වශේ මනසට දාලාතියන්නේ එක මනසට දානෝ දැ අපි දරුවයි කදාගන්න ගන්නවා එතුට හදාගත්තටක හදාගත්ත හදාගණ්ඩ ගත්තට පුංිකාලිම අපිගන්න ඉතුරේ හදාගණ්ඩ ගත්ත කෙනෙ යා පේදරුවෙක් නෙමේ එයා තමන්ගේ කුසින් බිහිවෙලන නවත් ඒ අම්ම කියනවා මම තම ඔයාගේ අම්ම එම් පුංචි කාලඳල මනසට දානවා එතුට යා හිතන්නේ යාගයම්ම කියලා එතුටයාගේ අම්ම කියල හිතනකං ඒ යාට අම්මා කෙරේ ඇතිවන හැඟීම ූපදනවා යම් දවක දැනගත් උත් කාලයක් යැකට ඔයාගේ අම්ම නමේ ඔයාගේ අම්ම හවලා ඔය හදා ගණ්ඩ ගත්ත කෙන එතකොට වටිනාකම ටිකටික අඩු න්න පටන් ගන්නවා එතකොට එයාගේ සමාර්ට යාගේ ඇත්ත මම්මට මොක්රිතින් යාටත් කියන්න මනවර කතාව ඇතින සමටය හදා ගණ්ඩ දෙන්න ඇති සමරවිට එක නුසු දුු කාල හම්බ දරුවක් වන්න ර කගන්නඩ දෙන්න හො වගේ නොහරතා ඇති අටත් කියන්නෙන එතුකට යා සමාරටය ෙදරම ගෙදරම වැඩට නවා ඒ වගේ දෙවල් කනවා නමුත් එයාටල අම්මා කියන සේණහ සූපති නවාව න්න නමු හරිියම උපදදින්න නට හරි ඒ නම් මේ ලෝකයේම හිතෙන් තමයි මවාගෙනන්නේ සිතින් මවාගෙනන්න අපේ ලෝකයේ ඊට පසේ ඒ ඔයා අපේ ගෙදරට හැමදාමෙන් ඒයා තමයි ඔයාගේ ඇත්ත අම්ම කියනකොට ඒ ගෙදර වැඩටපු කාන්තාව ගැන්න මාත්‍රූ සෙනෙහසක් උපතින්න නැද්ද උපතිනෝ වටිනාකම හිටින් නැද්ද හිතදුල හිතිවා නමුත් දැගේම කලින්ුත්තේ විනාකම හිතන්න පායි කලින් හිටිය නෑ දෙ ටිකක් හිටිනවා ම අපට තේරෙනවා ලෝකයේ සකස්වීම මත තමයි වටිනාකම තියෙන්න්නේ ඒ සකස්වීම මත වටිනාකම සත්‍ය වසයෙන් පෞ්ති නොනම අපි හිතිං වටිනාකමක් දීලා ගොඩාකව හිතින් වටිනාකම් දීලතින් එතු ර බුදුරජාණන් වහන්සේීම විසරුුවල බලද්දී අපට පෙන්න්නනවා සත්‍යවසගේක වටිනාකමන දනර ප්ගල මං අර ලොකු මුදලකට වෙන්දේසකරපු ඇඳ දැකිද ටෝකම හිතුුණ එගෙන මේ සකස්වීමටම විශාල මුදලකටිය ඉල්ලන්නවා එතුඒ සිසේත්ම ච වටන්නේ එතුර ඒම කිසිසේත්ම වටින් නැත්තං වටින් නැති මේ මේ විදිහට තමයි පන්නවත්නි තමන්ගිහිතේ ෝ ඒරාගේ ඇලීමනිි දේසේ උපදින්නේි තොව යටමයි දේශේ උපදින්ට අදාල හේතු සකශවනකොට දේශේ උපදිනවා ඒකත් තමන්ගේ චින්තන රටාවානවා ඇතිවෙන්නේ එහනම්ම එලිය දේශයට හේතු තියෙනව කියලා පෙලියේ වහෙව්වට දේසේ ඇති වෙන විදිහට අපි කල්පන කරන තා කල්තමයි දේ ඇතිවෙන ේ ඇතිවන විදි කල්පනාරෙන නතර කළ දැන්මත්තයාගේ හිතේ ටිගේ හිටින්නේ පටිගේ හිටින්නේ එද මේ විදියට බැලවාම අපට තේරන ලෝකයේ වටිනාකම සැකැස්මට තියෙන්නේ සකස්ච්ච දේ විසරුවල බලාදී සතති වසින් වටිනාකමක් නෑ මුල් වටිනාකම අඩුවේනෝ ඒ මුල් වටිනාකම අඩුවෙන නිසා තමයි එක සමුතියක් කියලා කියන්නේ පරමාර්ථයක් නංඒ මූලික වටිනාකම කිසිදු අයුරකින් බිදෙන්ඩු දයක්ක් නෑ අනෝක තමයි සම්මතේ සහ පරමාර්ථයකයන් එතු පරමාර්තය පරමාර්ථයක ඉට වඩා එකක් නෑ න සම සම්මතිය කැන අපි සම්මත කරගන එතු අපි සම්මත කරග නන්න තාක් කල් අයි සම්මතයට අනුවතම වටිනාගම හිටින්නේ ඒ සම්මතින් ඔබේ තමයි අථර්ථය පවතින් තු යා ඒ පරමාර්තයේ පැත්තර ශ්‍රාවක ඇතුවෙන ොඩට පරමාර්තය දැන ගන්නකොට මේ සම්මතලෝක වටිනාකම අඩුවෙන්. සත්ව පුදගල භාවය පිළිබඳ සවිඥානික වි්ඥානික දේවල් පිළිබඳ බාහිර ලෝකයේ පිළිබඳ අභ්‍යන්තර ලෝකයේ පිළිබඳ මේ ඔක්කොම සකස්ච්ච දේවල් නිසා සම්මුතියක් නිසා ඒ සම්මුතියට කාලයක් යනකොට වටිනාකම හිටින් නැතිව යනෝ කාල යැනකුට වෙන්න දෙයක් එකක් ටික කාලයක් යනකට වටනාකම හිටින්නේ තර වටනාකම හිටින් නැතිවුණම් හරි පහසුී ජීතය ගෙවන්න හර ලස්සන්න ජීත ගෙවන දානපුවා. ඒනිසා මේ අපි මේ සම්මත ලෝකෙන් ඔබට අණ්ඩෝන ඒ සම්මත ලෝකින් ඔබට ගැන කතාවක් ලෝකෙදන්න නැඇත්තටම ලෝකෙට එම එකක්ත් තේරෙන්නේෑ ඒ සමත ලෝකින් ඔබ අන්න්න මයි බදුරජණන් වහස මෙෝ බෙද බෙද විස්ත කරකර විතකරයන්නේ ඒ අවබෝධය තමා තුළ තහවරුවෙනකොට ටිටික වටිනාක අඩුවෙන්න පටන්ගන්න. වටිනාකම හිතින් මාඩුවවෙන්න පටන්ගන්නවා ඉතිං හිතිං වටිනාක අඩිය වුණනාම ඉට පස හට ලස්සන ඒයේ ජීවිතය ඉතිං වටිනාක මඩ වුණනාට පස්සේ එතුට මේ සාමාන්‍ය ලෝකයේ අවිද්‍යමෙන් වැහි ලතිය එකට බුදුරජන්ස මත කරනු අවිද්‍යා න්‍යියුතෝ ලෝකෝ සම්පූර්ණයෙන් ලෝක අවිද්‍යාවෙන් වැහිලතියන්නේ එතු බුදුරජණ වහන්සේ මතක් කරනවා බොච් වොච්චං පමාද නප්ප කාසති ඒ සාමාන්‍ය ලෝකයේ අවිද්‍යාවෙන් වැහි ලතියන්නේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන තා කල් ඒ පුද්ගලත් ලෝකේ වටිනාකම් පේනවා ඒ අවිද්‍යාවෙන් එළියට එන්න තියෙන්නේ පරමාර්ත සත්තතිය දැන ගැනීම තුළ. එතු පරමාර්ථ සත්තියමකදද. පරමාර්ත සතතිය තමයි මේලෝකයේ සැකැස්මක් තියෙනවා ඒ සකස්ෙච්ච දේවල් හේතු නිසාස් හැදෙනවා හේතු වෙනස්වීමෙන් වෙනස්සල නවා ඒට අපන පටිච්ච සමුපාදයක පචි සම්ා ඒතම පරමාර්තය ඒ පරමාර්තය තුළ තමයිඒ ඒන පරමාර්තයට ශ්‍රාාවකය භිවෘත කරන ත්වය පරමාර්තය තමයි මෙතන සත්‍යය වශයෙන් සත්වයෙක් පුද්ගලය ගැහැණියෙක් පිරිමියෙක් මේ විදියට ඕලාරික වසයෙන් මේ සවිඤ්ඥානිකත්වය පිළිබඳව ආත්ම සඥාවක්තියාගෙනටයට සත්්‍ය වසේ මාත්ම සංඥාවකින් ග්‍රහණය කරගන්න දෙයක් නෑකේන එක තමයි ලොකෙ පමාර්තය නමු ඒක තේරෙන් නැතිවුණම් මේ සම්මත ලෝකයේ විසින් අපි වැට කරගෙනවා. සත්‍යවසයෙන් වටිනාකම් තියනවා කලා පිහිතාගෙනවා. එක තේරුම් කරන්න තමයි අපිට බුදුරජාන්ස්සේ විදර්ශනාව දියුණු කරන්න කළ කිව. එවි දර්ශනාව දියුණු කරනුට තම යාගේ හිත තුළ ත්‍රිලක්ෂණය දර්ශනය වෙන්නේ. අනිත්‍යතාවේ දුකා අනාත් මේ තමන්ගේ හිත තුළ දර්ශනය වෙඩ පටන්ගන්නවා. ඒ අනිත්‍යය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය දර්ශන වෙනකොට මේවා මගේ ලෝකයේ පවත් පන්්ඩ බෑ මගේ වසගේ තියාගැන්ඩ බෑ කියල මේ අ්‍යන්තර ෝක බාහිරලෝකේ ද හැරරි මොක අද්‍යන්තර ෝක අභ්‍යන්තර ලකගේ පචස්කන්ද ලක බාහිර ලෝකයේ කිය කරි ආයතන ලෝකයේ එතු මේ ආයතන ආයතන ස්කන්දවල සැකැස්මට අපි නො සත්වයා කියලා සත්වයා කියලා පුද්ගලයා කියලා සත්වයෙක් පුද්ගලයේ කාත්මයක් විදේයට අපි පිළි අරගෙන ඉනම ස්කන්ධ ආයතනට වල සැකැස්මට එක අපි නො කන්ධ ආයතන ධාතු කල ස්කන්ධ ආයුතු ද ආයතන ධාතුවල එකතුව තමයි සත්වයා කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන වල එකතුවට සත්වයා කියන එක නොදන්නාතා කල් මෙතන සත්වයෙක් පුද්ගලේ කාත්මයක් ඇත ගලයා කල්පනා කරනවා එහම හිතෙන තාක්කල් මේ ලෝකයේ තමන්ගේ වසගේ පවත්ව ග්ඩයි අයා කල්පනා කරන්නේ නමුත් මේ ලෝකේ මගේ වසගේ තියාගණඩ බෑඇයි පරමාර්ථ සත්‍යය තමයි අනිත්‍යතාවය පරමාර්තය තමයි මේ පවතින ලෝකයේ විපරිනාමය පරමාර්තය තමයි මේ පවතින්න ලෝකයේ තමන්ගේ වසගේ පවත්ව ගඩ බැරිවීම එතු මෙන්න මේ පරමාර්ථ තත්ත්වය නිකම් බණටිකක් කහලා යම් කෙනෙකුට යම් අදහසක් ගණ්ඩ පුළුවන් හැබැයි බණටිකක් කහලා ඒ අදහස ගත්තා කියල වැඩන්නෑ පින්වත්න බණටිකකින් ලොකු දෙයක් කර ගණ්ඩ බෑ ඒඒසාමන්‍ය බණටිකක් අහලයා ඒයහ අවබෝධය ගොඩ නගා ගන්නවනන් ඉතාම තියුණු ප්‍ර්ඥාවත්තයෙන්ඩෝන් ඒ තියුණු ප්‍රඥාවවාද ගොඩාකයියට නැති නිසා බණහලනම් කවදාවත් අවබෝධය කරයි අන්න බෑ නිකන් තේරෙන අපොරිය ඇත්තක් මොකර ික තිෙනවා කියලා නමු ඒේ ඇත්ත තියෙනවා කිවට ඒක ඒ ධර්ම මනසිකාරය පවතිනකං විතරයිතින්. තමා තුළ තහවුරු වෙන්නේ තමාතුළ ස්ථාවර වෙන්නේ නමුත් ඊට පස්සෙේ ලෝක ඇත්තකා අය ගනු දෙනු කරන කොට එයාට වටිනාකම් හිටිනවා හිතට වටිනාකම් පේන්ඩ පටන්ගන්නවා එතකො බුදුරජණන් වහන්සේ නිසා අපට පැහැදිලි කළලා ඒක ටදාල බොහොම ලස්සන ක්‍රමවේද ටික අප තියෙන ඒ ක්‍රමවේ දත්තික ටිකටික එකතු වෙන්න පුළුවන් ව නොත් අපට පුළුවන් අවබෝධී කර යන්න ද්‍රවබෝධය කරා යනඒ එක බනෑසීම මත උද්ගත වෙනගන්න මේ පිළිවෙත් පිරීම මත උද්ගත වෙන තත්ත් ගෙනන පිළිවෙත් පුරණනි එකයිති කාටද ඔබට බණ කියන එක අයිති අපිට එතර මේ කියනේ වහගන පිළිවෙත් පුරණව තම තමන් කරගඩ මේක කරලා බලන්න මේක සාර්ථක ප්‍රතිඵල තියෙනවාද කියලා මොකොද අපි කියන ප්‍රතිඵය මැරෙන්ට කලින් ලැබෙනකා මේකැන මේ ධර්මයේ දියුණු කරඩාවට පස්ස බොහෝම කෙටිකාලිකින්ඒ අවබෝධය කරායන්නේ ගොඩාක් කල්ල යන්නන්නේ මේ අවබෝධයන් අවෝධය කරායන්න බොහෝම කෙටි කාලෙකින් අවබෝධය කරා යන ඒක හරි අසිරි මධ්‍යයක් ඉදර දැන් බුදුරජාණන්සු මතක් කළා මේ ඒක හැමෝට හැමෝටම හරි යන්න එකන මේ ලෝක ඉතාම සුළු පිරිසක් ලෝක ජනගාණනින් ගත්තු ඉතාම සුළු පිරිසකට තමයි මේ කතාව තේරයන්නේ මේ කතා හම්බේනිත් සුළු පිරිසකට එකන මේ ධර්මය හැමෝටම හරි න්න මේ ධර්මය ඇහෙන්නේ විශාල කුසලතාවකට එකක් බෞද්ධ නිසානිමේ කියන්නේ මේ බඳ විශ්මිත කතාවක් ලෝකෙ කොහෙවත් නෑ කර වගේ පණවිඩයක්ක් ගැන ලෝකට අදහසක් නෑ එකන්ම උම්මාදේ පැත්ේ ලකෙන්නේ එක්ෝ තර්ගය පැත්තේ බුද්ධිවාදය පැත්ති එක්කෝ මෙහි කතා කර අනුභූතිමත් අනුභූති ඥානීමත් ඇති මේටිකතවයි ලෝකෙට තියෙන්නේ එතු ලෝකෙට ඊට වා මොකක් වත් න ඔක්කුම අවිිබවාගියපු මහ පුදුමාකාර විශ්මිත කතාවක් තමයි අපගේ බුදුරජනස වදාලි එන්සයි බුදුරජනස වදාලික අපි පුහුණු කරගණ්ඩෝට ඒකට මඟහැරෙන්න්න දෙන්න නරකයි මොකද මේ ධරමය අපේ කන වැටෙන්නේ පවා විශාල කුසලතාවේකට යතට ද ඒ කුසලතාවට අපි මිය අන්ඩ දෙන්න හොඳ නෑ ඒ කුසලතාවට මිය අන්ඩ නොදෙන සැබෑ අධ්‍යාත්මක ශ්‍රාවකයෙක් වන්න තමයි අපි ගොඩාක් මහන්සිවෙෙන්ඩෝ ඒ මහන්සි අපි කෝමකෝමාදී හදාගන්න ඩෝන පින්නත්මි එක නැති වුණොත් අපිට රැකවරණයක් නෑ පිළිසරණක් නෑ මොකොද අපි ඔය කියන තරම් ස්ථාවර සනාත පිරිසක් නෙමේ අපි අපි මොනවිදි ආර්ථකට තිබත් අපේ උගත්කම් තිබ්බත් බුද්ධිමත්කම් තිබ්බත් අපි ලෝකේ මුහොතකින් කඩා වැටෙන්ට පුළුවන් අව ගොඩාක් වෙලා යන්නේ නෑ එකට අවබෝධය කර යන කෙනෙක් හිතා විශෂස කෙනෙක්. ැන් අස්සය ඕන තරන් ඉන්න පුළුවන්. හැබැයි රජජුරුව රාජකීය සේනාවට යොදාගන්න අස්යෝගෙන්ෙන රජර හරියට සැලකලිමත්තිනවා. අස්ය ඉන්න තරමක් ගන්නේ. එතු සාමාන්‍යයෙන් රජුරුවෝ අස්සේ ගන්නවනම් තමන්ගේ දැන් රජුවන්ගේ ප්‍රධාන සේනාවක් යුදධමය බලය පාවිච්චි කරාන්නට පාවිච්චි කරපු ප්‍රධාන පිරිසක් තමයි ප්‍රධාන කාණ්ඩයක් තමයි පිවත්නී ප්‍රධාන කොට්ටාසයක් තමයි අශයෝ කියල කියන්නේ ඇත්ත අශ්‍රිය පාබල කියලා නැපි කියන්නේ සිවුරංග සේනාවක් ඉන්නෝ එතකොට ඒ සිව්රංග සේනාවේ ප්‍රධාන කණ්ඩායම තමයි අස්සු සේනාව ප්‍රධාන කණ්ඩායම් එතුර මේ බොහෝම ජවසම්පන්න අශයෝ තමයි රජවරූ මේ තෝරගන්නේ තමන්ගේ රාජකීය සේනාවට එතුළ ඒ අස්ය ඉන්ද පුලුවන් විශාල පිරිසක් දෙම් භාරතේ කාලේ හරියයට අස්වු ඉඳදල තිු එතුරට දැංව රජ රජවරුගේ ප්‍රධාන පෙළයගේ ගමන් බිමන්න්නේ හතා ගත්ව අස්සු රහන එතුට ඒ හම ාවට කියට අස්යෝ ගන්නේ නෑ ඒකැන මුලින්ම අස්සේ ගන්නකොට රජලු හිතන දෙයක් තමයි සුජාත භාවේ ඒැනම ඒ අස්සයාගේ සුජාත භාව තීන්ඩුවුන් එකැන් මවපාර්සවයයි පියපාර්ශය පාර්ස සුජාත වෙන්ුවූ නස්සේකි. එතුළ රජුරුවන් ඒ වෙනුවෙන් ඒ සුජාත භාවේ මත අස්ව ගාලක රාජකී සේනාවට ගන්න අස්ය හදලතිනවා. එන පලවිණක තමයි රජරුවෝ බාලන්නේ අස්වයා සුජාතයිද කියලා. එතු බුදුරජන්ස වදාලා භික්‍ෂුවගේ සුජාත භාවය න දෙම දධම දුණු කරන ෙනගේ සුජාතභාව හරි වැදගත් කිය තු ධර්මද වුණුරන කෙනාගේ සුජාත භාවය කියල කියන්නේ මවපාර්සවයයි පිය පාර්සවය යි බොහොම සුජාත පිරිසුදු ෙන්්ඩෝන කියෙනෙ නමීම බුද්ධසාාසනය සුජාත භාවය තමයි සීලය එතු එහෙම නං මේ සුජාතභාවේ පිරිච්ච ශ්‍රාවකෙක් වෙන්්ඩෝන දැන් භාරතයේ සුජාත භාවයකිව සුජාත භාාවය තුළින් අග්‍රයි කලෙකිවේ බ්‍රාත්මණයන්ට බුදුරජාණ සේකට කැමති වන්නේ ුදුජනසේකට විරුද්ධනගේ හිටිය එකන බමනකිවවා මහා බ්‍රක්්මයගේ මොකයෙන් තමයි බමුණ පද කෙකවා එතු බුදුරජානසේකට අභියෝගහත්මක කතා කළ මම්මාන වර්ගයගේ සමානත්මතා වෙනුවෙන් බුදුරජානස් තනම් පිෙනීට ප කෙනෙක්නෑ හරි පුදුමයි එතු බුදුරජානසේකට අභියෝග කළේ කොහොමද එහෙම මවරුන්ගේ දරුව බිහිවෙන් ස්ථානය මහා බ්‍රක්්ඥයකගේ මකේ වේ ුතුයි එකළ අභියෝග මොන තරම් බරපතල ප්‍රකාශයක්ද එතකොට දෙම දැ මේ ජීවත්තලා යින්නගේ ජීව විද්‍යාත්මකව දරුවෙක් බිවෙන ක්‍රියාවල යඇතිනවා එහෙම තියදී බමුණනෝකිව හා බ්‍රහ්මක මුකින්න්තමයි බමුණ නොපදින්න කියලා ඒකට බුදුරජාණන් වහන්සේ ඒ චින්තනයට අභියෝගලක් අභියෝගට ලක් කරා එ බුදුරජාන්ක සජාත භාව මොක්ද දැම බුද් වාසනය සුජාත වෙනවා කිය දැ සුජාත භාවගෙන කතා කරද මේ ලෝකයේ උපත් දෙකත්යෙන එකක් තමයි සාමාන්‍ය දරුවෙක් බිහිවෙන කරමය ඒකට අදාල සාක්ෂි තුනක් බුදු දහම පිළිගන්නවා එකන් දරුවෙක් දරුවෙක් පිළිසිඳ ගණ්ඩ සාක්ෂි තුනක් තියෙනවා මවගේ ඉර්තු මත්භාවිත න්ඩොන් දැම්බ දුරජනස වදාලේ මාතානම් උත්තු නීහෝති එකන වැඩි වියට පත්ච්ච කෙනෙක් වෙන්ඩු නම්ම ඊරඟට දෙමවපියන්ගේ එකතු විමක්ති ඉන්ෝඩ අනිත් එක තමයි ප්‍රතිසන්ධ විඥානය පැමිණ න් ෝන ය තු තිබ්බොත්තමයි කලේ වැඩෙන්න්නේ අන්න සුජාත භාවේ සාමාන්‍ය ලෝක ඒක මහා සිරිබදධයක් නෙමී ඇයි විවාහුනාම දරූ ලැබෙනවා ඒක මහාරුමයක් නෙමේ එ ලෝකෙ තියනෙන ලස්සන සුජාත භාවයක් ඒ අහම්බෙනවා අංගුලි මාල සූත්‍රේ ලස්න වචනති අංගුලිමා සුත්‍ර ඔබට මතක තින කල්පනා කරන්න ආර්යා ජාතෝනාභිජානාමි ආරය ජාති අන්න ලෝකෙ සැබෑ සුජාතභාවේ ආරය ජාතිය එතුර මේ අංගුලි මාල මහරාතන්සි කියනවා මම ආරිය ජාතිය ඉපදුණු දවසේහිට කවදාවත් සත්තු මැලේ නෑ ආය ජා ඉපදුන එනම් ලෝක තියෙනවා ආරිය ජාතිය කෙලෙකක් සාමාන්‍ය සුජාතභාව අභිබවාගෙන් ආර්ිය සුජාතභාවයක් බුදු සමයේ ආර්ය සුජාත භාවේ පදනම හැටියට පෙන්නන්නේ භික්‍ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂය තුළ සංවරවෙන එක. ගිහියෙක් නම් ඉන්ද්‍රී සංවරය තුළ සංවරවෙන එක දැම් බලන්න ඕක තියනවාද කියලා ඕක නැත්තම්ි කුචර බනෑවුව ර මුලිකයාාපු අවෝධය කරයකතු ඉන්න බෑ. පරමාර්ත සතතියට විවරතවෙච්ච විදර්ශනාවට පාදකවෙච්ච ගැඹුරු අවධිකමක් තියන ශ්‍රාවක භාවයක් නම් හම්බ වෙන්නේ එත් දැන් ලංකාවට සුජාත නෑ දැමකාලේ මිනිස් සුජාතයි කල කල්පන කර මිකුලේ දැම්ම ලංකාවි නො කුලේ ගැන ච සලකන්නේ ැහැදැන් ප්‍රබුද්ධ සමාජයක් ඒත් කුලේ ගැන තැකීම කරන මිනිස්වන්නවා එතු බුදුරජාණන් වහන්සක්ම ආමන්ත්‍රණය කළින් මානව වර්ගයාට මානවර්ගයාට කතා කළේ ේ මානවර්ගයායට තා කර දී බුදුරජන්ස අදර දෙදා සයිසයකට හා පැත්තේදී මානව වර්ගයට පොදු අදහසක් දුන්නට ගරු කරන්න ඕන පොදුතැනක් දුන්න මානවවර්ගයට නීචකුලේ කෙනෙකුටත් ආරයිය ජාතිය ඉපදෙන්ට පාරහදල දුන්නා නීච කෙනෙකුට කසල සෝදකයකුට පවා ආරිය ජාතියට දොර හැරිය එක මන්න තරම් ප්‍රසස් අයිද බුදුරජාණන් වහන්සේ තරම් මානවවාදී කෙනෙක් ලෝකයේ තවත් නෑ පිින්වත්න. කාන්තාවට කිසිත්තැනක් තිබබෙන කාන්තා පැත්තකට විසි කරලා තිබබේ. බුදුරජාණන්සේ කාන්තාවට රහත්තින්ට තවස්ථාවහදල දුන්න. පිරිමිියෙක් පවා වන්දනාමානක කළ ේතු පූජනී තත්වයක් කාන්තාවට ලබා දුන්න. එහ මේ බුද්ධසාාසනය තරම් කාන්තාවට වැදගත්තැනක් දීපු කොහෙවත් තැනක් නෑ එකන කාන්තාව පවා පිරිමියා වන්දනාමාන කළ යුතු තැනකට බුදුරජන් වන්සේ මානව සමාජයේ වඩා යහපත් කළා කාතාවට භාර්තය තැනක් තිබෙන ඊට කලින් තිබා ක්‍රමයක් මේ නුසේ අමළත් කාන්තාවත් එෙගින්නට පණින් ඕන හෙම යුගයක බුදුරජාන් වන්සේ කාන්තාවටත් අවබෝධය පැත්තට ඒන්නේ කාන්තාවට පවා නිවන කර දැන් ඔය සමහර ඒවා ජාතක පාලීම් පවා ජාත කතාවලින් පවා ඒ කාන්තාවගේ නුවනගැනගේ කර අම්ද භූත ජාතිකහෙම තියෙනවා කාන්තාවගේ නුවන ගැන අන්ද භූත ජාතකයේ එතුට ඒ කාලී තිබුණු කාන්තාව බොහෝම ප්‍රාථමිකවදීන් සලකපු වෙලාවක කාතාවගේ නුවන ගැන ුදුරජනස කතා කළා ඒ කතා කළේ සමස්ත මානව වර්ගයා සමානාත්මතාවෙන් ලෝකයේ එකතු වියතුයිගෙන අදහස්සන්. දැගෙන ආරිය ජාතතිය නැත්තන්ම් මොන්න තරම් බණ ග ගත්තත් අිධරම ගෙන ගත්තත් වැඩන්නෑ පින්වත්. අබිධර්මය ඉගෙන ගත්තත් වැඩන්නෑ ආරිය ජාතිය නැත්තම්. එතකොට දැන්ඒ හරියට අස්වේ යුද්ධට ගන්නකොට අස්සේක සුජාතභාවය වගේ. රජුරු රජකය පිරිසට අස්සයුතු කරගන්න වන සුජාතවිල්ලුවන් ද අපි දන්නුවනි සමාර බලුපෙටවූහෙම ගන්නකොට අබිතැන් දැන් ඒඒ පත්්‍රිකාවේ තියෙනවාඒගොල්ලන්නට තිනනි යම් සටහන ඒක ති නොම් මබමයා පියා මෙයා එකන් මව්පිය දෙපාරසි සුජාතයි ඒ සුජාත භාවී පිබඳ හය නවා ඒ සුජාතභාව ගෙන හයල ලක මුදලකට මනිස්සුගේෙවල්ලට බලපටව ගිනවා ඒඒම ැ එහම ගිනිච්චර පාරන්න බලු පෙටව ගෙනි නොදේ මුදල්දීලා ගිෙනියන්නේ ඒරං අපට තේරෙනවා අදත් සුජාත භාාවයට තැනක් ඒන ත් අතරද රජුරෝක හරියට කරලා තියවා මොකද යුද්ධට යනවා කියන කං අස්සක්න්න බෑ බොහොම ජාවනවේගයක් තියන ඉතා වේගව තුදේ කාරි මනක්තින කෙනෙක් ප ඕන යදධ ටරගන්න ඕන ඒ සුජාත භාවය තියෙන් ඕන බුදුරජාන්සේ වදාළමී බුද්ධවාසනයේ සුජාත භාවය කියල කියන්නේ ඒ පුද්ගලයා තුළ ඔන්න සුජාත භාව ඔබ බලන්නදැ සුජාතයිද කියල දැම් බලන්ට තමන්ගේ පැත්තට හැරලා ික්ෂ කරන ප්‍රාති ෝක් ේ තු ංවර ලා නැතැන් ික්ෂ සුජාත ගියෙක්නං ඉන්ද්‍රී සංවරයේ තුළ සංවර වෙලා ඉන්දෝන ඒවගේම තමයි යහපත් ඇවතුම් පැවතුම් තියෙන් ලෝන ඒක ඇැවතුම් පැවතුම් හරිය හපත් වෙෙන් ෝන අනුමත්තේ සු ඇජ්‍යයේසුත් බයදස්සාව අනුමාත්‍ර වරදහි පවා බයදකිින් දෝන නැත්තැම් බුදු දහමය සුජාතවෙන්ඩ බෑ අනුමාත්‍ර වරදෙහි බය දකිින් ඕන පොඩි වරදක්වත් එට දෙන්න ඒන වරදක් නොවෙනවාම නමේ හැබැ පුංචි වරදේ පවා බිය දකිනවා ඇයි ඒ සුජාත භාවය ඇති වෙන්නේ සසර බය දැකීම මත එතුර යාදානවා පුංචි දේකත් විපාක තියෙනවා අකුසල් ලොකවකුසල් පොඩි අ කුසල් කියල බෙදන්නේ නැතුව ඒ ශ්‍රාවකයා තුළ සැබෑ සුජාත භාවයක් ගොඩ නඟා ගත්තොතු ඒ සැබෑ සුජාත භාවේ කියල කියන්නේ අවබෝධය සම්බන්ධ ගැම්ඹුරු කතාව ගැඹුරු කතාව එහනම් ඔබ දැම් බලන්න ඔබ සුජාතයිද කියලා එත අනුමාත්‍ර වරදී බියදකින්න ඕන සමාදං වූ ශික්‍ෂාවී හික්මෙන් ෝන සමාධංච ශික්ෂක්තියෙන්න්න පුළුවන් එක පන් සිිල්ුවෙන්ට පුළුවන් ආජී වට අම්ග සේෙන්ට පුළමක් කරමන ඒ සමාධං ච ක්ෂාවතුර ික්ෂයක්තියෙන් ඕන ඉන්ද්‍රිය සංවරීතය ඕන ඉදි්‍රී සංවරයන්නේ ඇස කණනාසේ දිවකය පිළිව සංවරයක්තියෙන් ඕන අනුමාත් අනුමත්තේ සු වජ්‍යේසු යියදස් අනුත්‍ර වරදිී බයිදකිින් ඕෝන පොඩි දේකත් බයිදකින්නට පින්වත්න්නේ බෞද්ධ ශ්‍රාවක හෙම තමයි පුංචි දේකත් බය දකිනවා පොඩි වරදක්වත් වඩ දෙන්නේ හර්ද සාක්ෂයට අනුව ජීවත් වෙනවා නමුත්තා අදන්නවා දෙහෙම අදේමනෑ ඔෆිස්කට ගම් බලන්නකු එකන කොච්චන අනාතයිද කියලා මිනිස්සු දැන් අපි වැඩක් කර ගණඩිගයාාම තේරෙනවා ඒමිසු පුංචි දේවල් වල වරද බිය දකින්නේ සමාට රැකියාව එකනමි ඒ සුජාත එකන අවබෝධය කර යන අනං දැම නිවන ගන ටහරි අදහසක් තියෙනවා නන් අනුමාත්‍ර වරදෙහිත් බයදකිට නැත්තන් ඒන අවබෝධය කර සුජාත භාව මතු වෙන්න. ඉති ඒවා නැතුව බනහලා විතරක් මඳී බනතිකක් විතරක් කහලා ලොකෝ දෙයක් අපට කරගඩ බෑ අමාරුවය කරගන්න. එතු ඒ සුජාත භාවය කියනක අනිවාරෙන් බද්ධ ශ්‍රාවකට තිෙන් ඕන ඒ සුජාත භාව නැතන් අවබෝධ කරයින්න බෑ. මාත වරද බයි දකි න ක දඟකු අපි රැක කිය කරන තැංගල මට අපි පොඩි පොඩි දේවල් ගන්නේ සමට ගෙදරගේ එනකොට පෑනක් කරංෙනවා රැකයා කරන දැංල පොඩි පොඩි දේවල් හපසිිටතුනහතරක් කරන්නගෙනවා දරුවගේ පොඩි වැඩක්තිේ නො කියලා ඔන්නවි අනුමහත් අනත්තේ සුුවජ්‍යයේ සුබයි දස්සාවාවිෙන අනුමාත්‍ර වරද පීදකින්නේ එතුර ඇයට කිව්ොත් ක හොඳ නෑ ඔක්කරන්ටි පවයාාවගේ කෙන එ අන අපිහා සිට්ටයක් ගත්ත කියලා මයා යිතරි බංකුලු තින්නේ ඒ නම්බලු කරහ වලහවල හරන් කරන විද කෙළිය ලොකු කතා කියනවා එතු එයා සුජාතන ඇ සුජාත භාවය කියන සජත භාවට සම්බධ කරණකි එක්කි ප ඇතිනම කද සමාධංවෙච්ච මුලිම සිල්වත්තිෙන් ඕ භික්වක්න ප්‍රාති ක් සංර යන ගිහක්න ඉදී සංවර යන එක ඇසකනාේ දවකාය කියන පචේද්‍රියයන් පලිඳ සංවර කමක්ත්තියෙන් ඕන චේද්‍රයේය පිබ සංවරමක්තියෙන්න්ඕෝන. එතුරයි පචචේන්ද්‍රයන් පිළිබඳ සංවරකමක් අපට නැත්ං පචේන්ද්‍රයන් පිළිබඳ සංවරකමක් නැත්තං අබෝධක කරයන්න බෑ. මොක ැහහින් දකින රූපට ඔබේ හිත තුළ බරපතල විදි රාදය සමෝ අවසන් දෙදවන ඉතන කොයි ජා ක් යන්නේ.ඒ කනිින්හන් සබ්දය පදනම් කරගෙන රාගදයේය සෞස්ස ගන්නවන කෝසුජාතකම අක ඉන්ද්‍රී සංවරයතියෙන්ඩොන කිවේ. යම් සංවරයඇතින කෙසුගගේ හිත මුදවග නෑ? කෙ ුද්දර ඇස්තන රජරු ලන්නේ පලවෙනින් මස්සවයගේ සජා භාවවි නිසල තොරකඩනි ලන්නේ. ඒතුොරේඒ හැමස්සේම සුජාතයිදන ඒ නම්ම බුද්ධසාාසනයීමමත් සුජාත භාව ගොඩනගගේ නිතාම සුළු පිරිසකට. ඒක අවබෝධී කරයන්න ඉතාම සීමවිිත පිරිසක් වෙන්නේ. නැතුම ධර්මී අඩුවක් නෙමි නමුති සුජාත බව පිහිටන්ඩ හැමෝටම බෑ ඒ සුජාතභවිත් මද ශික්ෂණයට පත්වන හැමෝටම බෑ. ඊ පසයා ඒ පුද්ගලයා තුළ යහපත් ඇවතුම් පැවතුම් තියෙන් ඕන අනුමාත්‍ර වරදේ බිය දකින්න ඕන සමාධංවිච්ච සිික්ෂාව සික්කා පද්දේ සූ සමාධංවිච්ච සික්ෂාව තුළ හික්මෙන්් ඕෝන සමටයේ සමාධංවිච්ච සිික්ෂාව පන්සිල්වෙෙන්ඩ පුළුව සමටහට සිල්වෙෙන්ඩ පුළුවන් සමහර විටේ ආජීව අටමක සිල් වෙන්න පුළුවන් මොන සිල්ලිය කරික මක්නේ සමාධං වෙච්ච සීලය තුළ හික්මෙන්්ඩ ඕන ඔය ඔය ටික තිබ්බොත් පින්වත්නී එයාගේ සුජාත භාවය තියෙනවා පලවිනි ලක්ෂණය ධර්මී ඉදිරියට නෑ එතකොට ඔය ටික කාටරි හදල පපුුවන්න පුළුවන්ද ඕක පුවන්ට බැබැහෙත් දෙෙනවාගේ එතුන මේක කියන්න පුළුවන් ගොඩනගෙන ගොඩෙනක් තම තම බලාගන්න ඊළඟට මේ සාමාන්‍යෙන් රජකණි කස්වයා ගන්න කොට පිව සම්පූරණයෙන්ම ඒ ආජානය අස්සය උපදින ප්‍රදේශයක් තියනවා හැමතැනමඒ අස්යු නෑ ඒ ආානී අස්සය උපදින ප්‍රදේශ න රජු හරියට ඒ ප්‍රදේ ගැ උනන්දදුලු න යාානනි අසේ කවශ්‍යයයි දැන් රජරුවන්ට එතුර යාානනි අසය හැම තනම නෑ කියවා සීමමිත ප්‍රදේශයක ඉන්න කියනවා එතුට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා තුළ තියෙන්නන ප්‍රධාන දෙයක් තමයි කෙලෙස් නොගට නාකාරය තුළ සම්පජානය පැවැත්වීම අන්න එක තමයි භූමිය අවබෝධයට පත්තිෙන කෙනගේ භූමිය පන්සල නමේ අපි තනි පන්සල් කියලන ආරන්නේ කලලාි ඉක්මට දැම්මකකරි අවබෝධි කරයයා ුවන එක්මට දෙන්නේ මනිම ලස්තිනම් පන්සලකට යන්ඩ බුදුරජනසයකට මි සුජාත භාවේ භූමිය ආජානය අස්ය පහල වෙන භූමිය කලිකු පන්සලෙම නමේ ආජානය අස්වය වගේ භවබෝධය කර යන ශ්‍රාවකයක භූමියකි වවේ සම්පජානය සිහිනුවන සිහිනුවන මත තම අරහත්තය මත්තු වෙන්නේ. කෝ ඒ අද සිහිනුවන අද මිනිසුන්ට තීන්වද සම්පජානයක් අද මිනිසුන්ට තිනවද සම්මහ සම්පානයයක් නෑ. ඉරියව් පවත්වනකොට සිහිුවන තියවාද නෑ ඒ ඉඇ එතකොට එනම් බුද්ධසාාසනයේ භූමියක් ක්ෂත්‍රය විදිර පෙන්වුවම කක්ද. ආජානී අශයෝ පහල වෙන ප්‍රදේශය විදිර පෙන්වී සම්පජානය මොකද සිහිනුවන තිබ්බොත්තමයි කෙලෙස් වැපිරෙන් නැත්ති. මොකද ඇහින්දකින රුහුපේ සම්බධ සිහිනුවන තිබොත් ඇස පදරම් කරගෙන රාගනමැති කෙලෙස හිතේ වැපිරෙෙන්. දේශ දේශය නැති කෙලෙසේ හිතේ වැැපිරින්නේ ඇයි ඒ කෙලෙසි වැැපිරෙන් නැති පින්නේ එයා සුදුසු භූමිය ඉන්නවා සම්පජානය ඕකම අනික් පැතර කියනවා සම්පජානය තිබොතමයි සති පට්ටානය උපදන්නේ සතිි පට්ාන ගැ පැදිි රදදි න සතිට්ාන තමයි පියවරම මේ භූමි කිය ප ගෙන මට කින් කියලදිලා තිනවා පියවුරුම මේ භූමි තාත්තගින් පුතාට අම්බෙන දෑවැද්ද මොකද සති පට්ටානි සාස්තෘූන් වහන්සේකින් අනුගාමිකයටට හම්බෙන සොඳු තැක්ග සාති පටදේ සතිි පටාන තුල දියුණුුවෙනකොට යටට මේ ජීවිත රාබපධයකරන්න පුළුවන් ඒකට වඩා මිහිලෝ කිති නොත තාත් තැක්ක් විඳව විඳවා දුක්විඳ දුක්විද යන මේ ගමනින් නිමාවද කිනක තරතය නොද සැසීමක් දේම හැමෝටම හිතෙන්නේ ඒත් එකම තමයි වවත්ති මේ ඒ අශ්‍යයා අශ්‍යයාගේ එකන හොඳට හැදි ශා්‍යය එකන ආජානය අස්සෙක් පින්වතිේ හැම වෙලාවකම අමුහෝ වේවාබියලි ෝ වේවා බෝජනයේ දුන්නට පස්සේ විස්සුරුුවල අනුබව කරන්න ඇල්ලු සකසා අනු බව කරනවා දැන් බලරු සමහර සත්තු ඔය පරීන්න බලුපෙටි කරගින් හදන්න ඒ සංවීධනා නෑ හැබැයි යි සුජාත බලපටි කරගෙන හදන සහර එකක වගේ නම්බලින්තියෙන් ඉන්නනි බලුපෙටව සමරට වලන ලක්ෂ කරන්ගේ බලු පෙටව එතකට මේ ඒ අයට හොඳට තේරෙනවා එකනැවිින් මනුස්සේකුරු තරන් තෙරන්නේ සමහර දේවල් හොඳට තේරනවා සම රටවල්ලින්නවා මේ නෝන වැඩ කර බබා වලාගන බල් පැටයා විසින්. එතුටඒ ඒ දරුවවා හිටමට වැටෙන්ට දෙන්නේ ඒ දරුවවාට හිටමට අන්ඩ දෙන්නේ පරිසන් කරනවා. එනම් අපට තේරෙනවා සාමාන්‍ය ස්වභාවට වඩාමී විශේෂ විශේෂ අවධීන් තියෙනවා අන් ඒ වගේ සු රජර බල්නොලේ සුජාතභාව මනින ක්‍රමයක් කියනවා ඒ බල්ලාග තියන ඒ අසවයකකි තින වඩිනාකම බලන ක්‍රමයක් කියයනවා මොකක්ද එයා ආහාර ගන්න කොට ඒ හාරගැනිම තුළු ශික්ෂණනීති නොද. එකකින් සාමාන්‍යින් හොඳ ආජානී අස්සයේ ආානී අස්වේ හැමතැනම නෑ ආජානී අස්සේ ක අයාටම හොත්තට ජවනේ තිය. ආජානී අස්යක සාමාන්‍යයෙන් අමුහර වෙේල චටි තකො දුන්නත් කොච්චර බඩිගි නීටියත් සම්පූරණය විසුරුුවන්න ඇල්ලු කක්්දී සකසා අනුබව කරනලු ඒ වගේ බුදුරජාණන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා විසින් ඒ පුද්ගලයා විසින් සම්පූරණයෙන් එයාගේ ජීවිතය තුළ එයා ගන්න ආහාරපාන ඉට පස් දුන්හිටුම් ප්‍රධාන අශ්‍යතා එවැටිකිෙනො සසිව පස කියලන චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රති ඒ පරිහරණය කනද ඉලක්කට පරිහරණය කරනලු ඉලක්කට පරිහරණය කරනවා ඒවයින් කෙලෙස් වැඩ් දෙන්න එකන බලන්න සහර ආහාර රටාව නිසා කෙලෙස් වැඩඩ පුලුවන් කෑම ටික නිසා කෑමිින් අමරුවට පුළුව රරි හන්දරු කනට හඳුර හමදාම් පිඩ පාතියනවා ඒ ෙදර හිටියේ මේ තරුණු ගෑන්ුලමේ ඒ ගැල්ල හැමදා දාන දුන්න එතකොට ඒ ඒ කාන්තාවඋපක්‍රම සීලි වුණා ඉරපසේ හාදුර හොඳදට සංවර වෙලා හිටිය ගෙදන අත්තරල දාලාවේ එක නිෙද අතරල දාලා වෙන වැක්නැතුවටනේ ඇතටම දු ගැන අබෝධීින් ාවේ දු ගැන අවබෝධයෙන් දුක නිමාකරගන්නඩ කියලා හිතාගන හාමුදුරුව ගෙදරං ආාවේ එතුොට හාමුදුරුවෝ ගී කාලය අත්තරල දාලා ඇමිල්ලා දැන් අවංක ආාවේ ඊර පසේ භික්‍ෂුව පින්ඩ පාතියනකොට අරකාන්තාව කිවවා ඇැ හුර ඉහොඳට ර නිවිච්ච බත්වලන දන්නඩුවෝනෑ පින්ඳ පත්දනග අද අපේ ගේ ඇතුළට උනුවට බත්වන දන්න පුළුවන් කිවා. අ හිතවත් නිහිතවත්කමට ගෙදරට කියා ගෙදරට ගියා ගියමයි ආය පන්සල ග නෑ. ඒහගේ ස්වාමීන් වහන්සේ අමාරුව දිව නිසා ඒ භික්‍ෂ අමාරුවයටන දිවනිසා ඒතුකොට ආර ගැනීමේ ඉලක්කෙ ස ආරගගේ ආහර ගැනීමට පැමිණේද බුදුරජනස් වදාල සීමාව භික්ෂ දන්නේ නෑ දන්න නෑ. එතුර ඒ ික්ෂු අමාරු වැටනේ දිවපරිහරණය කරද්දී ඒ ඒක සීමාව ධනි නැති නිසා අන්න ඒ වගේ අවබෝධ කර යනෙ ිනිිම වගෙන සංවිද වන්න ෝන එකැ සවප පරිහිහරණය රද සංයමයකර පත්වෙන් ඕන්කර ඒක ධර්මිය තෝරන්නේ ඔය සබ්බාසව සූත්‍රයේ තියෙනවා පින්වත්න පටිසේවනා පහා තබ්බන් කියලා ප්‍රාණය කරන එක නි ආශ්‍රව වැඩෙන්ඩ පුළුවන් ෙනො කා මාසරව භවාසරව අවි්‍යාශ්‍රව යතුර ප්‍රාණය කරණ දෙ නිසා ආශරව වැඩෙන්ද දෙන්නන්නේ නෑ කියනු ඒවගේම තමයි ය ආජානීය අස්සෙ කොයා ගන්න ක්‍රමයක් තියෙනනොලු ඒ ආජානී අස්සෙක් සාමාන්‍ය ගොම දාපු තැනක මූත්‍රා දාාපු තැනක කවදාවත් නිදියන්න එල්ලු ඒ ආජානය අස්සේගේ හැටිලු ගොම දැම්මුත් එතනි ඉක්මටයනොුුවයි වෙලා ගොමදාපු තැනක ඊට පස්සේ මුත්‍රා කරපුත ඒ අස්සය කවදාවත් නිදියන්න එල්ලූ ඒ ආජානී අස්සේගේ ආවේනික ලක්ෂණයක් කියන ාජනය අසෙේ හොයා ගන්න නිමිතිේවා බුදුරජාන්සේ මතක් කරනවා මේ ධර්මමාර්ගේ තුළයිඉන්න කෙන කාය දුෂ්චරිතයත් වචයේ දුෂ්චරතයන් මනෝ දුස්්තරතයත් පිළිකුල් කරනවා කියෙන අනේක වූ පාපි අකුසල්ල ධර්මයන් සමග එක්ක වාසය කිරීමක් නෑ කියනවා එක පිළිකුල් කරනෝෙන හරි රාජනනි අස්සේෙක්ගේ කා දුස්්චරිත වච දුෂ්චරිත නු ස් ාරිය පිකුල නි මනේ දුස්්චරිතය ඇතිව හොමති ක ලිය දන්න ඒු කායන් වචනේ මනසින් සිද්ධ වෙනීමවට පින දස අකුසල් කියලා දස අකුස්සල් වැඩන්නේ කුමක් නිසාද අකුසල් මූලයේ නිසා අන් හේතු පලවසින්යා බලනවා ඒ හේතු පලවසිෙන් බලන චින්තනයේ තමයි පින්වත්න්නේ අපේ සුජාතභාවේ පදනම දැනිතුන මේ අකුසල් කෙරේ නැත්තේ ඇයි අකුසල් කෙරෙන විදික්‍රමේ දන්නවා. පුද්ගල ගිතේ තුළල ලෝබදය සමහ කියෙන අකසල් මූල තියෙන තාක්කල් සිතංකයින්මචරින් අකුල් කරෙනවා. චේතනා පහ කරන මනිස හැසිරෙනවා කිව නොක තමයි. එතකට එතොට කර්ම සකස්ශලා එයාගේ උපත සමාරට නිරේ වඩ පුළුවන්. ප්‍රේතල ඕක වඩ පුුවන්. ඒනිසා ආජානී අස්සයක් වගේ අවබෝධය කරා යන ශ්‍රාවකයා මෙ නිවන්දකින්න අදහස තියෙන කෙනා. අරිට රානය අසය ගොමදාපු තැන මූත්‍රාධපු තැන කායිවසන්නේ වගේ ඒ කාය දුෂ්චරිතයචී දුෂ්චරිතය මනෝ දුස්්චරිතය අනක පාපි අකුසල ධර්මයන් සමග එකතු වෙලාවාසයක් නෑකර පිළිකුල් කරකර වාසය කරනවා කෝ හිමිකක් තියනව දපිට අද ලංකාව මිනිසුන් තින නාහනයක විතරයි. එච්චරයි. මේ වැඩ පිළිවෙට එකතුවෙන් නැතුව පිවත්නී අධ්‍යාත්මය දියුණු කරන්න පෑ අනිතක තම මේ හමෙක්ම හේතු පලවසින් දකිනකොට යාතුල අවබෝධාත්මක විදර්සන ඥානයට ම විශාල තල්ලුවක් ලැබෙන්නේ ඒක පොඩිය එකක් නෙමේ ඒවගේම තමයි මේ ආජානය අස්සෙක් මේ කිය හරි කීකරුයි කියනවා පහරදිින් ටෝන්නෑ කියල කෙවිට පෙන් නඩ විතර යොන කියනවා හරිර ශීක්ෂමය කර පත්ව ෙනවලු හුරුුණනාට පසේ කෙවිට පෙන්න්න පු ගම හික්මෙනවා කිය ආජානී අස්සයක් අන්න ඒ වගේ බුදුරජාන්සගේ ශ්‍රාවකයා ධර්මී මත කීකරු කියන සත්තති මතුගරන්ඩ විර යනනි කියනවා තර්ක විතර්ක මතවාද ගැටුම් මොකුත් නැ කියනවා අදේවා නිතියන්නේ හේතු පලවා දහම ගැන කියදී යා තුළ අවංකවවූමනාවක්තියෙනවා ඒ ධර්මීමට දායාද වෙන්නේ ඒ හික්මීම නැත්තන් ගිියෙකුට හෝවේවා පැවිද දෙකුට ෝ ප්‍රතිඵල නැත දජන ධර්ම තු හික්මන හක්මන ම කද ති පට්න ධර්ම දියුණු කරනවා ඉන්ද්‍රී ධර්ම දියුණු කරන බල ධර්ම දියුණු කරන. බොජ්ජංග ධර්ම දුණුරන ේශෂ . සත්‍යය මතු කරන්න විතර යෝන හික්මිනවා. අද හික්මින්නේ ඇයි තර්ක විතාර්ක මතවා දොළවිතයින්. තමන් දන්න හුදු දැනුමින් බලනො ධර්මී හර මේදක ගැටවක් ඔය තතින රොඩි පැත්තික කියෙ ධර්මයටන්ට. ධර්කන ධර්මේට ඇල පහුණු කරලා බලන්න නිවෙන වනම් පිගන්න නත ප ්‍රක්ෂ කරන්න. එතුර ධර්මී පිළිගන්නෙ ොහෝ ප්‍රතික්ෂේප කරනි තමන්්ට අයිතිදය. එතුරට ඒ ඒ ආානී අස්සේගගේ සවභාවේ මයි අවෝදධ කරන්න බලන්න බුදුරජන ස ව දාල කාරණි කොච ලසනයිද අවබෝධය කරා යන ශ්‍රාවකයගේ හැටය. ඒවගේම තමයි පින්වත්නීමේ ආජානී අස්සෙක් මොන්න තරම්, ඒකන් ආානී අස්සේගේ ස්වභාවයක් තියනවා කියනවා මොන්න තරම් බැරෑරුම් අවස්ථාවක වඋනත් බොහෝම සංසුන්ව ඉන්නවා කියනවා අහල පහලින්න අස්සයෝ තැතිගන්නවන්නේ කියනවා එදැම් බලට ඇත්තු සමාරට වටේමින් ඇත්ත ඇැලම තැතිගන්න නවා එතකොට විශාල කෝල හාලයක් එතකොට එතුට දැම්මි ආජානී අස්සේගේ වභාවයක් කියනවා වටපිටාව කලබල කරන්නේ වටපිටාව අවසන්නය කියනවා එතොට ඒගේ බුදුරජණන්ස මතක් කරනවා ඒ නුව නැති සබ්‍රක්්ම චාරීන් වහන්සේලාට තමාතුළ පවතින දුරුවලතාවය මේ සම්පූරණයෙන්ම තමා තුළ ඇති වන දුර්ුවලතාවයක් විදියට බාහිර ලෝකයේ කලබන්න කියනවා අපි බලන්ඩකු වර්ත වටියටම ගිනිතියන්න ඇදද අපි වටටම ගිනිතියතියන්නේ මරයි ගිතියනොට පන්සල්ට ඇවිල්ලත් නමුත් යයාස්ෝවාන් වන්න හරි හදිස්සයක් තියෙනවා එතුට ඒ කියන්න තමයි මේ මේකින් කිවෙන ධර්ශනය කතාමකක්දන්න අද හැම වෙලාවකම් සිහිය ඇතුළි තියාගන්නවා කියෙනෙක සි ඇතුළ සිහිය එලියට එලිය තියන්නේ ඇ බාහිර ලෝක අපිට වැදගත් සාධකයක්ක්නෙමේ හැබැ ඇතුළ රැකිලනන්න ඇතුල සිහිය තියනවන බාහිර ලෝක අවසන්ඩබ නමුත් අපේ ඇතුළ සිහියනෑ අපි හැමෝගම පැත්ති සිහිය තියල තියෙනවා රි පසයා හිත නොමේ බාහිර සාක්ෂය ගැ තමයි අට උමනාව තියෙන්නේ අභ්‍යන්තරය හිත සුවපත් කර ගැනීම ගැන නෑ අදහසක් ඇතුළ සුවපත් කර ගැනීම කෙනන අදහසක් නෑ පන්නවත්නේ එතකොට දැන් ඒවගේම තමයි ඔය ආානනි අස්සේගේ මෝග ගුඩා කාරනති නොම එක මම්ම එකකමට කාරයක් මතු කරන ම ට පහැදිලි කරන්නේ ආජානය අස්සේගේ ස්වභාවයක් තමයි පින්වත්න මේ ශික්ෂණයට පත්වල නැතගේ තත්වය ්‍රට කරනවා කියරෝ එක හරි ලේසිගෙන හොයන්ද න්න හරි ේසිකනු මේ වත් ෙක්ම න්ඩඕන ක ොන්න පුුව. ඒන ආජානයාස්සේක් ඉන්න ඉන්න විද්‍යානුව හොයන්න පුළුවු තවදුරටත් ශික්ෂණයට පත් කරනු මේ තවම සම්පුුණ හික්මලා නෑ කියලා. එකන ත ඉක්මින් ප්‍රකට වෙනලු තත්වය. මනින් ප්‍රකට වෙනවා අන්නේ වගේ බුදුරජන්ස මතාක් කරනවා මේ අවබෝධය කරා යන ශ්‍රාවකයා තමන්ගේ දුර්ුවලතාවේ තමන් තමන් නිවරනවලින් බැටකන ඒ නුව ඇති සබ්‍රක්්මචරීන් වහන්සට සු වහන්ස ප්‍රකරනකට හගන්න කියනවා එතුරට තමන්ගේ තත්වේ ප්‍රකටරනවා ඒක න මෙතන කරමි වංචක ධර්මණය කියලා අද හරියට වංචක ධර්මතියනවා ඒ ඇන වංචක ධර්ම තියනකොට තමන් හොයා ගඩ බෑ තින වංචක ධර්මී හැඩේ එතනත් තමන්තුල සිහිුවට නෑ තමන්තුල පවතින යතා ස්ොභාවේ ප්‍රකට කරන්න යතා ස්වභාවයා හඳුනාගන නෑ ඉට හඳුනාගෙනීම බුදුරජසක ශ්‍රාවකුට ඉතා වැද ගත්දය ද භාගතුනාන් සැට වදාලා තන්ගේ හිත තම හඳු ගඩ කියලා සරාගංවා චිතන් සරග චිත්තන්ති පජානාති රාගසිත රාගසිත හඳර ගඩිචරයි. අඳුරාගැනම කුසල් සිත රාග සිත කුසල් ත ඉතුවර යා හිත මැඩින. ඒගේ තම නුවනැති සබ්‍රක්ම චරිණනාන්සර මන්ගේ දුව ත කකට කරන්න අනි සාහනස මට ධර්මී දුණු කරන යන්න මෙන්න මේ බධදකේතියනවා කෙ මග ද මකක්ද කරන්න කියෙලා හන්ඩ අද හෙමනෑ ඇතුළේ හංගගන ඉන්නවා එලියට පෙන්න්නනවා සත්ගුණුවත්කම බරපතල විදියට කෙලෙස් දෝර කලනෝ ඇතුළේ එලියට පෙන්න්නනවා සංසුම් බව අවංකන ධර්ම මාග තුළ කපටි මිනිෙකුට ප්‍රතිපලය රයන්න බෑ හරි අවන්ක වෙන්ඩ ධර්මාග තුළ කෙස් තියනවා අපිළන් ඒ මහාරුමයක් නමි කෙලෙස් තිබුණා ව ඒ කෙසුන්ගේ මිදෙන්ට බුදුරජණස ඒක ක්‍රම කියල දුන්න. ඒක්‍රම අනුගමනී කරන තැනකට තමන්ව හිත හදාගන්නවා නම්. කෙලෙස්වලේ හැඩය හඳුන ගඩ කෙලෙස්වල ආකෘතික ගතවීම තේරුම් ගඩ පින්වත්න ඒක තේරුම් ගන්නතු කවදධාව අවබෝධය කරයන්න බ ඒ තේරුම් ගන්න තන්ගේ හිත ගෙන විශලේෂනයනැ දන්නට දඒ කාල මිනිසුන්ට තිබුණ රා ඇතිවෙනකොට රාගසිත ඇතිව බව දන්නවා අද රාගසිත ඇති වනක කොට හිතන නෑ ටක් අනුකම්පාවත්තියෙන්නේ. අන් රාග එන්නේ අනුකම්පාවේසින් වංචක ධර්මයට අහුවල යනවා තනි ලෝබේතියෙන්නේ ඒවට එලියට නතින් පිරිමහණ්ඩිපයි මේ කාලම වියදනුත් වැඩි මේ කාලේ හරියටට වියදන්න හාන්දුර නීතින් අපි හොඳර පරිමහ්ඩි පැවන තනි ලෝබේහිතේ යෙන්නේ. අරංච දධම එල ටනකොට ලබ සිත ලෝබසිත වයාට අඳුරගඩ කුසලතාවේ. ඒන ඒ තමන්ගේ ඇතුළසිහ පවත්වන්න බැරි වඋනාාට පස්සේ එට ප්‍රකට කරන්න බෑ ගඇත තත්ම ගති ඒ ප්‍රක කරන්න බැරිනම්. එයටට බනහලා අවබෝධයක් කරයන්න බෑ ඒකැන තමන් ිත හුද ුර ගන්න එක තම ප ිත්තානු පසන දමානු පසනනාධාරය පරියායන්ගෙන් අපි නිරන්තරයෙන් අපි කියන්නේ ඒකයි. අනිතක තමයි ආානය අස්සේ තින වැදගත්මදේ තවන්ග ගොඩාත්තියෙනවා වැදගත්ම දෙයක් තමයි පින්වත්නී මේ. ඒ ආජානී අස්සෙක් යුද්ධට අවතරණය වඋනාම් ආය හැරෙන් ැකි නොපි පසට ල යුද්ධට අවතිරණ වෙනකොට ඊතල වරුසායන්නේ ඊතලින් පාර කෑවත් ඉස්තරහට මෙයන්න කියනවා ඉදිරියට මෙයන්න කියනවා එකන බලවත් වීරයක්ක්තිය නොවලු ඒ රිජුමාර්ගගේ ඉදිරියට මෙ යන්ඩ බලවත් වීරියයක්ත්තිය නොලු ඒ රිජුමාර්ග ඉදි ගොඩා බාද කියනවා බාධකයේ කඩාගන එක්කු මරණය එක්ක ජීවිතය ඒ එකනිෙක්කු ජය ග්‍රණෙක්කු මරණී කියලා ඒකන යුද්ධි අතරණුනාාම ඒ ආවේ සුජාත භාවයෙන්මයි. ඒකනි සුජත භාවය ගනීමම් රජුරු හරිට සැලකිලිමත්තලා තියෙන්නේ. සුජාත නැතිවුනොත්තේම අසය මඟට ගීන් ඊතලටි ගේන කොට අනි පෙතර කැල්ක නවලු ද මෙයා අහෙම නෑ ඒ තල පාර ආවත් කාග නිස්සරහට යනවලු බලවත් වීරියකින් බුදුරජාණන්සවම් මතාක් කරනවා මේ ආරයස්ශ්‍රාවක රිජුමාර්ගේ ඉදිරියට යන ොකද රිජුමාර්ගගේ. අදිශීලා ධ චිත්තා ධි ප්ඥා සං්‍යාත ආර්යෂ්නග මාර්ගයේ ඒකතම අපට ති එකම රිජු මාර්ගගේ. එතුටේ රිජු මාර්ග වඩාග නිස්සරට යන බලවත් වීරියෙන්. ඒක තමයි සුජාත ආර් අශ්‍රාවකයගේ ස්වභාවය. අපිට එහෙමගත් පුළුවන්ද. අපි ධර්මාගෙන් අන්වෙට පොඩි හේතුවක් ඇති දැම්මන් දැකල තිෙනවා සමාරය ධර්මාගෙන් අයින් වෙලතිෙන මනුපුර බලාගන්්ඩ සමරම් සමමාගරු හොද ධර්මී දියුණු කරගනට ොරිය ගත්තය ුද්ධිමත්යි ඉර් පසේ මේ අම් දුවයි පුතයි වැඩට යනවා එයාගේ වැඩේ දරුව බලාගන්නක එතුට මුණපුරා බලාගන්නඩිකින් එයා ධර්මාගෙන් ධර්න්නම නැතු විසි වෙලා රිජුමාර්ගෙන් වීරියෙන් ඉස්සරහට ඇමත් නෑ ඇයි ආරය ශ්‍රාවකයා තුළ සැබෑ සුජාත භාවවේ නෑ සැබ ආයශ්‍රාවක භාාවයනෑ ඉදරි සැෑ ආයිෂ්‍රාවක භාවයකය හැකි ආජානී අස්සයක් යන වගේ ආයි පිටිපසට හැරරින්නේෑ මොන බාධකය අතේයආදන්න ඔබාධක මැඩග ස්රාටයන්ඩුවන කියලලා බොහදධ යා දන්නවා යථාර්ථය මොකක්දේ අථාර්ථය මේ ලෝකල්ලඟදී අතහැරෙනවා අතහැරෙනකොට මොුණපුරවාර්ගන මට යන්න බෑ අතහැරෙන ලෝකයක අතහැරෙන බව දැනගෙන අතහැරීමට අදාල නිශ්චිත විල්පේකටෙක්තු වෙන. අප විකාල් පැක්න ඒනිසා පි සුජාත ශ්‍රාවකයෙක් වෙන්ද එ රජ අදිසිීලා අධිචිත් අධි පඥාස කියන රජුමාර්ගයන්ඩ ද ලකාවිස රජු මාර්ග කියල හිතන්නේ බැන්ොත් බින ගැහුව ොත් ගාන දැ ඕකට ධර්මය තියෙන ුජු පටි පන්න කියන වචන රජයි කියන එක එතු නන්තැක්ක පවගි කාලෙ හාදුර කෙන එකක තෝරනවා උජු පටි පන්න කියන්නේ කෙලිින් වැඩ කරන එක හන්දුරුව කියනවිදියට කෙලින් වැඩ කරනෙ කෙලින් කියන්ඩෝනක් කියනවා ඒයාගේ හිත තුවාල උනත්කයි නැතත්තකයි කණට ගැහාවගේ කියලදානවා ඒ රජුකමණමින් උජු පටිපන්න කියන්නේ මුලමැදාග පිරිසුදු සීල සමාධි ප්‍රඥාවනි මුලමැදාග කියන්නේ සීල සමාධි ප්‍රඥාව රජුව ගම් කරනවා ඒක මීලෝක කාටවත් හොල්ලඩ දෙන්න රජ යන දාන හම්බුන එකක නැතත් එකක වර්ණනා කලත්කයි නතත්ත එකයි ප්‍රසන්සා කලත් එකයි නතත්ක ගැරහුවත්ත එකයි තත්ත එකකයි අපටි වැඩනේවා අපි තුනු රිජු මාර්ගයක් න්න සීල සමාධි පච්ඥා එතුයි රිජුමාගේ ස්රට යනකයි මෙතනකාරන්න මොකද රිජුමාගගේ ආරේෂ්ඨාක මාර්ග එතුටේ ආර්ේෂනයි මාර්ගි නිවනද එක්කො එක්කො ජීවිත එක් මාණි වන එච්චරයි ඉතුරේ නොන ඉතුරුණාවේ නිවන දකින තාකල් වීියයනම් පිසට හැර නෑ කියල තන ඉසරට යනගේ හරිට ආානී අසෙක් යුද්ධට බසගත්ත වගේ එතුහ එම මෙම වැඩ පිළිවෙෙනත් තිබ්බොත් එයා ඉන්න තැන කොතන හරිකමක් නෑ කරන වැඩේ මොකක් කුණනත්කමක්න අවබෝධය කරයන චරයි. එම් අපි අවබෝධය කරයන් ති ර්යෂ්ටයි ර්ගේ තුළින් අවබෝධය කරපට යන්ට. මේ පැක කාලෙක දේශනාව හැම දෙනාටම උපකාරවේවා කියලා අපි දේශනාව නිමාවට පත්කරනවා. පින්ත් මේ අද මේ දේශනාවේ දායකත්තේගෙන කටයුතු කළේ ඉතාම ශ්‍රද්ධාවන් අංක. එදදා සෙකසිය විසි පහ කලාප පහ මිලෙනිියම් සිටි අතුරගිිය ලිපිණේ පදිංචි ලංකා බැංකුවේ විශ්්‍රාමලත් කළමනාකාරිණි සුදරමා අත්තනායක මහත්මිය. ඒවගේම ඒ දායාබරණය මහත්මානන් වන ALMN බණ්ඩාර මහත්මා ඇතුළු ඉස්සුරු දිනිති තරිදු යන දරුවන් ප්‍රධාන පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට සම්බන්ධ වෙනවා. නිදුක් බව නිරෝගී භාවය සුවපත්භාවය සැලසේවා දීර්ඝායිෂ සම්පත්තිය සැලසේවා කායික මානසික සුවසහනයේ සැලසේවා ඉතාමික් පනින් මේ ඇත්තු හැඳෙනආටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් පාරමී ධර්මයක් වේවා කලපි අදිිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම සුධර්ම අත්තනායක මහත්මාතුන් බණ්ඩාර්මහත්මා ප්‍රධාන පිනතුන් බලාපොරොත්තුව වෙනවා මේ උතුම් ධර්මදාානෙ ජනිත පු්‍ය ශක්තිය ඉතාම ශ්‍රද තමන්ගේ මිය පරලෝගගේ දෙම ඔපියන් වන සමේදාස වීර සේකර පියාණන්ටත් එල්Mම්B වීරසේකර මෑනියන්ටත් සෙනවිරත්න බණ්ඩාර මාම අන්්ඩියටත් වික්‍රම බණ්ඩාර සහ රෝහිත කීර්ති වීරසේකර යන සහෝදරයන්ටත් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒත් සමගම පින්වත්නී සුධර්ම අතනායක මහත්මියගේ නමින්මියගේ ඥාතීන්ටත්. N බඩාර් මහත් මාගේ නමින් මිය ගිය ඥාතීන්ටත් මේකු සල්ලුපකාරවේවා. ාතීන්ගේ බවගාමීජී විත සුවපත්වේවා ආයති භවය සුවපත්වේවා ඉතාමික්මණින් සංසාරදුග්‍යවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් මියගිය සියලූම ඥාතීන්ට පාරමී ධරමයක් වේවා කියලපි අදිිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නී දේශකයන් වහන්ස ේචාපටත්තාශිරුවාද කරලා තියෙනවා සියලු පූජනී මහා සංඟරත්නයටත් ප්‍රඥා නාලිකාේ නායකුසාමින්න් වහන්ස ප්‍රධන කාරය මණ්ඩලි හැමඳනාටමත්. ඔබා අපසිියලූම දෙනාට මේ කුසල් නිවන් පිණිසම බලවත්වේවා කෙලා අධිෂ්ඨාන කරනවා මේ ධර්මදාානයට සම්බඳුුණු මේ ලොකුකුඩාව හැමදිනාටම මේ කුසල් උපකාරවේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දිර්ගායිස සම්පන්තිය සැලසේවා ඉතා ඉක්මණින් ජීවිතාව බොහොදය ධර්මාව බෝධය පිණිස මේ කුසල් මහෝපකාරිවේවා කෙලපි අධිෂ්ඨාන කරනවා ඒත් සමගම පින්වත්නී සුජීවත්තු සිටින අවුරුදු අනු හතර වය සැති ප්‍රේමාවති කුමාරි හාමී මෑැණියන්ටාත්න්ම කුසල්ලුපකාරවේවා සහෝදර සහෝදරයන් නැතුළ දදු දරුවන් ප්‍රධාන සසිලු දෙනාගේ රකිී රක්ෂ කටයුතුද සාර්ථක වේවා. සනුදී නිසඳී. හස්සඳු කියන එ දරුවන්ටත් තිසත් කියන දරුවන්ටත් උුණු බුරු මිනිිබිරියන්ගේ අධ්‍යාපන කටයුතුවාදී සාර්ථක කරගන්න මේ ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා කියලා අදිිෂ්ඨාන කරනවා. ලංකා බැංකුවේ සේවේ කරන සියලුම කාර්ය මණ්ඩලවල පිනතුන්ටත් නිරෝගේ සුව සම්පත්තිය ප්‍රාර්ථනා කරලා තියෙනවා මේ පිණතුන්ගේ පවුල්ලොල හැමදිනාටමත්. අද විශාල පිරිසක් ලක්වාසීව ලෝකවාසිව මේ දේශන අවශ්‍රවනය කළා. ඒ හැමදිනාටමත් මේ කුසල්ලුපකාරවේවා, අවසානයේ සියලු දිනාටම, තුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්මදානමේ කුසල් පාරමී ධරමයක් වේවා කියලා ප අදිෂ්ඨාන කරනවා. එඒත් සමගම පින්ත්නී සතරවරං රජ දරුවන් සක් දෙවිඳන් ප්‍රධාන සෙළු ී රාජ මණ්ඩලවලටත් බ්‍රක්්ම රාජ මණ්ඩලවලටත් අවචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත්. මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා. ආකා සට්ටහාචබුම්මට්ටා දීවානාගා මහිද්දිිකා පුഞ්ഞන්ත අනුමෝදිත්වා චිරංග්‍රක්කන්තුලෝක සාසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුഞ්ഞන්තං අනුෝදිත්වා චිරං්‍රක් කන්තු දේශනං ආකා සට sahabatාචබුම්මට්ටා දීවානාගා මහිද්දිිකා පුഞ්ഞන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තුමං පරම්ති ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. मोहखयो हक्खयो